සුබ දවසක් වේවා ආදරම්මේ තාත්තිපති දිවි ජීවිතේ අපිට සමහර දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ අපි ඉන්න තැන නෙමෙයි අපි නැති තැන විශේෂයෙන් යම්කිසි ආකාරන ඔබ ව්‍යාපාරයක් කරනවා නම් මොනවා හරි වැඩ කටයුත්තක් කරගෙන යනවා නම් ඒක ඔබ ලස්සනට කළමනාකරණය කරලා මේ වැඩපිළිවෙල යනවා නම් එතකොට ඔබ සන්තෝෂ වෙනවනේ හැබැයි ඔබට ඇත්තටම සන්තෝෂ වෙන්න පුළුවන් වෙන්නේ කවදද ඔබ එතන නැතිකොට අනිත් අය ඔක්කොම එකතු වෙලා මේ වැඩපිළිවෙල ලස්සනට කරගෙන යාම ඉතින් පෞගේ කාලේ මගේ මල්ලි ලංකාවට ආවා අම්මටත් සනීප නැහැ නෑනගේ තාත්තට සනීප නැහැ ඉතින් බලන්න කියලා ආවා එතකොට එනකොට මේ මල්ලිගේ රෙස්ටුරන්ට් එක මේ අතහැරලා දාලා තමයි ආවේ එතන සේවක මණ්ඩලයටත් පුංචි පුතාටත් දුවටත් බාර දීලා ආවා ඔගොල්ලෝ මේ වැඩේ හොඳට කරගෙන යන්න කියලා ඉතින් මං හිතන්නේ මල්ලි මට කියපු දේ තමයි අයියේ මං හරිම සන්තෝෂයි මොකද මම ඉන්නවා වගේම ඊටත් වඩා හොඳට කළමනාකරණය කරලා මේ පුතයි දුවයි ඒ සේවක මණ්ඩලයයි එකතු වෙලා මේ වැඩේ කරගෙන ගිහිල්ලා එහෙනම් මේ ඉන්පුට් එක ගොඩක් වැදගත් දැන් අපි සමහර වෙලාවට අපි ඉන්නකොට අපි කෙනෙක්ව ට්‍රේන් කරන විදිය ගෙදර ඉන්නව ට්‍රේන් කරන විදිය අනුව තමයි මේ මොහොතේදී අපි නැති වෙලාවේ ඒගොල්ලන්ට හැන්ඩල් කරන්න ලොකු බලයක් හම්බ වෙන්නේ ඒ නිසා නිරන්තරයෙන්ම ඔබ මා ගොඩක් මහන්සි වෙන අය වෙන්න පුළුවන් කලමනාකරණය කරන අය වෙන්න පුළුවන් හැබැයි ඔබ මේ මොහොතේදී ඉන්න මොහොතේ කරනවට වඩා ඔබ නැති මොහොතක ඒගොල්ලෝ කරලා පෙන්නපුවාම තමයි මං හිතන්නේ ඔබේ සිතට ලොකු සතුටක් ලැබෙන්නේ. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා එහෙනම් මේ මොහොතේදී සමහර වෙලාවට බදාගෙන ඉඳලා වැඩකුත් නැහැ. මේ බාර දීලා ඒගොල්ලෝ ලස්සනට කරගෙන යනකොට පැත්තකට වෙලා ඉඳලා සතුටු වෙන්න පුළුවන් හදවතක් ඔබට මට ඇති කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා හැම එකක්ම මේ මම කියන එකක් නෙමෙයි. මේ අපි කියන තැනට ආපුවාම ඒගොල්ලෝ හැම කෙනාටම කැපැසිටි එකක් තියෙනවා ලස්සන දේවල් කරන්න ඔබ මා කරාටත් වඩා හොඳ දේවල් ලස්සනට පිළිවෙලට කරන්න. ඉතින් අවශ්‍ය වෙන්නේ එතකොට මේ අනිත් කෙනාට වගකීමක් දීමේ හැකියාවත් අනිත් කෙනා හොඳට කරගෙන යනකොට ඊර්ෂ්‍යා නොකිරීමේ මේ දේවිකත්වයත් ඔබට මට අයිති කරගන්න ඕනේ. එදාට ඔබට මට අවස්ථාවක් හම්බ වෙනවා ඔබත් මාත් කරගෙන යන දේවල් අනිත් අය ලස්සනට කළමනාකරණය කරලා කරගෙන යනවා. ඉතින් මං හිතන්නේ ඒකට අපි මනසෙන් ඉඩ දෙන්නට ඕනේ, ආත්මයෙන් ඉඩ දෙන්නට ඕනේ, අපි ශරීර කුඩුවෙන් ඉඩ දෙන්නට ඕනේ. එදාට ඔබට මට සන්තෝෂ වෙන්න පුළුවන් මම කළ යුතු දෙයක් අනිත් කෙනා හොඳටම කරගෙන යනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා ඔබටත් ඔබේ පරම්පරාව ගොඩනගා ගන්න, ඔබේ ව්‍යාපාර ලෝකේ ගොඩනගා ගන්න, ඔබේ සැබඳියාව ගොඩනගාගෙන යන්න, ඔබත් අවස්ථාවන් උදා කරලා දෙන්න. එදාට ඔබට තේරෙවි ඒගොල්ලෝ ලස්සනට කළමනාකරණය කරලා ඒවා කරගෙන යනවායි කියලා. චිස්පීඩයි.